අද ශ්‍රී ලංකාව තුල පුදුමාකාර ආකාරයේ පාලන තන්ත්‍රයක් බිහි වී ඇත. පාරම්පරිකව වාමාංශික සමාජවාදී අදහස් දැරූ කණ්ඩායමක් ඒ මගින් බලයට පැමිණ පාරම්පරිකව බටහිර ගැති ආකල්ප හා නිදහස් වෙළඳ පිළිවෙත වැළඳගත් කණ්ඩායමක් සමග එකට හවුල් වී ජනතාවගේ බඩගින්න දුක වේදනා ගැන කිසිදු තැකීමක් නොමැතිව මේ රටේ සම්පත් විදේශීය සමාගම් වලට සහ ආයතන වලට විකුණන්නට පිඹුරු පස් සකස් කරමින් මේ රටවට රටක කොටසක් යයි කියන්නට තරම් ධෛර්යමත් වෙමින් අපේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය පාවා දෙන ආකාරයේ තීරණ ගනිමින් වම සහ දකුණ එකට එකතු වූ දෙපත් ණයකු මෙන් මේ රට පාවා දෙමින් මේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් පවතී. අධික ණය බර නිසාද දරාගත නොහැකි බදු ගෙවීමට සිදුවීම නිසාද රටේ බහුතර ජනතාව අන්ත දුප්පත්කමින් පීඩා විඳින අතර ඉතා සුළු වූ පොහොසත් පිරිස් පොහොසතුන් පිරිසකට මෙන්ම විදේශීය සමාගම් වලටද රටේ සම්පත් අයත් වීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. එලෙසම හතු පිපෙන්නාක් මෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මග ඒකාධිපති වාදයක් වෙත මෙහෙයවන්නට විවිධ ආඥාපනත් ඉදිරිපත් කරමින් තමන්ට ලැබුණු ජනවරම අමතක කර ඊට ප්‍රතිවිරුද්ධ දේ රට තුළ ජනිත කරවන්නට ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටිති.